මාරාන්තික කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත 15 දිනකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කරනු ලැබුවා. ඒ අනුව එම කමිටුවේ සාමාජිකයින් ලෙස ජනාධිපති අතිරේක ලේකම් රියාඩ් මිරාල්, ජයනාත් කොළඹගේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් බද්රණී ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිරියන මහත්ම මහත්මීන් ඇතුළු 15 දිනකුගෙන් සමන්විතයි. මේ අතර කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බවට සැක මතු වූ රෝගීන් 10 දිනකු පමණ මෙවර විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඔවුන් සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂණ සිදු කරමින් සිටින බවයි සෞඛ්‍යංශ පවසන්නේ. එමෙන්ම කොරෝනා වෛරසය සහිත රෝග ලක්ෂණ ඇති බවට සැක කරන ගුවන් මගින් IDH උනරෝහල වෙත කඩිනමින් යොමු කිරීම සඳහා කරුණායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ විශේෂ ගිලන් රථ සූදානම් කර ඇති බව එහි කාර්යභාර නිලධාරීන් පැවසුවා. එමෙන්ම චීනයේ සිට පැමිණෙන ගුවන් මගින් කටුනායක ගුවන්තොටුපළේ විශේෂ පර්යන්තය වෙතට රැගෙන ගොස් විශේෂ පරීක්ෂාවක්ද සිදු කරන බවයි ගුවන්තොටුපළ බලධාරීන් පවසන්නේ. ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම මගින් වෙනමම පර්යන්තයකින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවයි. එමෙන්ම කොරෝනා වෛරස් තත්ත්වයේ හේතුවෙන් චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශේෂ වැඩපිළිවෙළක් සංවිධානය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස චීනයේ වැසෙන ශ්‍රී ලාංකික සිසුන් සියරට පැමිණීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. ටියන්ජින් සිට සිසුන් 21 දෙනෙකු අද දහවල් ශ්‍රී ලංකාව බලාපිටත් වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළා. සිසුන් ගෙන්වා ගැනීමේ කටයුතු ජනාධිපති කාර්යාලය, විදේශ සම්බන්ධ අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ගුවන් සේවය එක්ව අඛණ්ඩව සිදු කරනු ලබනවා. සිචුවන් ඇතුළු විවිධ ප්‍රදේශවල සිට ගුවන්තොටුපළ දක්වා බස් රථ මගින් සිසුන් රැගෙනු ලබනවා. නැනින් හි සිටින සිසුන් 30 දෙනාද මේ පිරිසට එකතු කරගන්නා බවත්, යොහන් ප්‍රාන්තයට ඇතුළු වීමට සහ පිටවීමට පනවා ඇති තහනම මෙතෙක් ඉවත් කර නොමැති බවත්, එහි සිටින සිසුන්ද රැගෙනීම පිළිබඳව චීන රජය සමග සාකච්ඡා කරමින් සිටින බවත් ජනාධිපති මාධ්‍යංශය පවසනවා. මේ වන විටත් සියලුම චීනයේ සිටින සිසුන් සමග නිරන්තරයෙන් තොරතුරු හුමාරු කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, දෙමාපියන් කලබලයට පත් නොවිය යුතු බවත් රජය අවධාරණය කර සිටිනවා. දැනට වාර්තා වන්නේ චීනයේ සිචුවන් ප්‍රාන්තයේ චෙන්ඩු අගනගරයේ ශ්‍රී ලාංකික සිසුන් 150 දෙනෙකු පමණ සිටින බවයි. මීට අමතරව එම සිසුන් පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්ද බීජින්හි මෙරට තානාපති කාර්යාලය හඳුන්වා දී තිබෙනවා. චීනයේ යුහාන් නගරයෙන් මූලාරම්භයේ සිදු මෙම නව කොරෝනා වෛරසය හේතුවෙන් අද පසුරු පහ පමණ වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 81ක්. රෝගී ආසාදනය වූ බවට සැක කරන පුද්ගලින් සංඛ්‍යාව 3000 ඉක්ම වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ චීනයේ හුබෙයි පළාතේ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය 56 සිට 76 දක්වා ඉහළ ගොස් ඇති බවයි. විදෙස් වාර්තා සඳහන් කරන්නේ මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ පුරා වන සත්ව මාංශ වෙළඳාම තාවකාලිකව තහනම් කිරීමට පියවරගෙන ඇති බවයි. වෛරසය දරුණු ලෙස පැතිර යන වුහාන් නගරයට අද දින චීන අග්‍රාමාත්‍ය ලීකකයන් මහතා ගොස් තිබෙනවා. එමෙන්ම චීන සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ රෝග ලක්ෂණ මතුවන්නට පෙරම වෛරසය තවත් පුද්ගලයෙකුට ආසාදනය වීමේ හැකියාවක් පවතින බවයි. ඒ බරපතල තත්ත්වයක් බවද ඔවුන් පෙන්වා දෙනවා. කොරෝනා වෛරසය පාලනය සඳහා චීනය යුවන් බිලියන 11.21ක් වෙන් කර ඇති බව එරට මුදල් අමාත්‍යාංශය නිවේදනය කළා. චීනයේ යුහාන් නගරෙන් පළමු වරට සුවගත් මෙම නව කොරෝනා වෛරසය මේ වන විට එරට නගර රැසක් ආක්‍රමණය කර ඇති අතර තවත් රටවල් රැසක්ද මෙම වෛරසයට ගොදුරු වී ඇති බවටයි වාර්තා වෙමින් පවතින්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.